මේ වන විට අපි ට්‍රේනින් පුහුණු කිරීම පිළිබඳ නිවැරදි අර්ථකථනයන් පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම හැසිරීමටාවේ වෙනසක් ඇති කිරීම පුහුණු කිරීම ලෙස පුහුණු කිරීම සඳහා යම්කිසි පුද්ගලයෙකුට දැනුම කුසලතාව සහ ආකල්ප කියන කරුණු තුන ලබා දී තිබවත් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ. ඒ වගේම අපි ඉගෙන ගත්තා කුසලතාව ස්කිල්ස් නිපුණතාව කම්පටෙන්සි මේ කියන වචන දෙකේ තේරුම. යම් කිසි පුද්ගලයෙකුට චලනය වීමේ හැකියාව හෝ යමක් චලනය කිරීමේ හැකියාව අපි කුසලතාව කියලා හැඳින්නුවා. ඒ වගේම නිපුණතාව කියලා අපි කිව්වේ යම් කිසි පුද්ගලයෙකුට යම් කිසි කාර්යයක් කිරීමට දැනුම කුසලතාව ආකල්ප කියන කරුණු තුන ආදේශ කරගැනීමේ හැකියාව නිපුණතාව කියලා අපි හැඳින්නුවා. තවදුරටත් අපි කිව්වොත් ඒ නිපුණතාව දැනුම කුසලතාව සහ ආකල්ප සම්බන්ධ කරගැනීමෙන් අවශ්‍ය ප්‍රමිති වලට සහ අවශ්‍ය තත්ත්වයන්ට තේවසන් කිරීම තමයි නිර්ධි මර්ථකතනය කියන බවටත් අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ. කුසලතාව සහ නිපුණතාව ඔස්සේ තවදුරටත් අපි සාකච්ඡා කරලා ප්‍රවීණතාව සහ පරිණතභාවයේ පිළිමත මචන වලටත් නිවැරදි අර්ථකථනයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි යම්කිසි පුද්ගලික සතු නිපුණතාව යම්කිසි කාර්යයක් රඳවා ගැනීමෙන් කටයුතු කිරීමෙන් ඔහුට ප්‍රවීණතාව ලැබෙනවා. නිපුණතාව කියන කරුණ යම්කිසි පුද්ගලයෙකු නැවත ඒ කාර්ය කිරීම සඳහා භාවිතා කරමින් කාලයත් සමග සම්බන්ධ වෙනකොට ඔහු ප්‍රවීණ පුද්ගලයෙක් බවට පත් වෙනවා. යම්කිසි අවස්ථාවක යම් කාර්යයක් පිළිබඳව ඉතාම දක්ෂ විදිහට කරපු පුද්ගලයා ඒ කාර්ය කරපු පුද්ගලයා ප්‍රවීණ පුද්ගලයෙක් කියලා හැඳින්වීම නිවැරදි වන්නේ නැහැ. මම පොඩි උදාහරණයක් ගන්නවා. අපි හිතමු දැන් මීටර් 100 දීමේ තරඟය ආරම්භ කිරීමට සූදානම් වෙනවා. මේ සඳහා අපි කවුරුත් දන්න සුසන්තක ජයසිංහ සම්බන්ධ වෙනවා. ඒ අතරම නිර්මලා කියලා ගෑල්ලාමෙකුත් මේකට සම්බන්ධ වෙනවා. දැන් තරඟය ආරම්භ කරලා අවසාන මීටර් 25 එනකොට මෙන්න සුසන්තක ජයසිංහ අභිභව නිර්මලා කියන ගෑනු ළමයා ඉදිරියට ඇදීගෙන ගිහිල්ලා දිනුම් කරනව පහු කරා. පහුවෙන්ද පුවත්පත් වල තියෙනවා ප්‍රවීණ ක්‍රීඩිකා නිර්මලා මීටර් 100 ජයග්‍රහණය කරයි කියලා. මේ පුවත්පත කියවන කෙනෙක් බලන්න පුළුවන් නිර්මලා ප්‍රවීණ ක්‍රීඩිකා අපි අහලත් නැහැ. කොහෙන් අහල් මැසියද මේ ප්‍රවීණ ක්‍රීඩිකාවක් කියලා කියන්නේ කොහොමද කියලා මේ පිළිවට අදහස් පළ කරන්න පුළුවන්. නිර්මලා කියන ගැහැණු ළමයා ඒ අවස්ථාවේ සුසන්තක ජයසිංහ අභිභව මේ මීටර් 100 ජයග්‍රහණය කළාට ඇය ප්‍රවීණ ක්‍රීඩිකාවක් වෙන්නේ නැහැ. ප්‍රවීණ ක්‍රීඩිකාව සුසන්තක ජයසිංහ නමුත් ඒ අවස්ථාවේදී වැඩි හැකියාවක් පෙන්වමින් ජයග්‍රහණය කරේ නිර්මලා කියන කාන්තාව. දැන් අපි හිතමු විදෙස් තරඟයක් සඳහා මීටර් 100 තරඟයට ක්‍රීඩිකාවන් ඇතුළු කරනකොට සුසන්තක ජයසිංහද ඇතුළු කරන්න මිනිස්ත්‍ය මණ්ඩලය අදහස් කරන්නේ නිර්මලාවද. ඇත්තටම නිර්මලා කියන මේ ක්‍රීඩිකාව අන්තර්ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ගැටිලා හැප්පිලා තරඟ කරලා පුරුද්දක් නැහැ. මොකද මෙම ක්‍රීඩිකාවට ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග සම්බන්ධ වෙලා අධ්‍යක්ෂින් රස කරගෙන නැහැ. ඒ නිසා මෙයට මේ ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් පමණක් නෙවෙයි තරඟ ක්‍රීඩා කරන පිටිය පවා අධ්‍යක්ෂින් රහිත තැනක් බවට පත් වෙනවා. ඒ නිසා බොහොම වෙලාවදී මේ තරඟයේදී සුසන්ත ජයසිංහ කියන ක්‍රීඩිකාව නැවත මේ තරඟයට සහභාගී වුණොත් එහෙම ඒ ජාත්‍යන්තර තරඟයේදී නිර්මලා කියන ක්‍රීඩිකා අභිභව සුසන්ත ජයසිංහ ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද ඇය ලැබලා තියෙන දැනුම් සම්භාරය පරණතභාවයේ මේ සීළු දේවල් එකතු කරගෙන ඇය දිස් ක්‍රීඩිකාවන් සමග තරඟ කරලා ජයග්‍රහණය කරાવી. ප්‍රවීණතාව තවත් කාලයක් රඳවා ගනිමින් දැනුම් සම්භාරයක් අධ්‍යක්ෂින් මේ සියල්ල එකතු කරගෙන යම්කිසි කෙනෙක් තවත් කාලයක් ගත කරනකොට තමයි පරණත පුද්ගලය බවට පත් වෙන්නේ. එයාට තමන්ගේ විෂයානුබද්ධ කරුණුවලට අමතරව ඊට සම්බන්ධ වන්නා වූ වෙනත් කරුණු විෂය කරුණු සම්බන්ධව ප්‍රශ්න ගැටළු ඇති වුණත් ඒවට මුහුණ දීලා සාකච්ඡා කරලා ජයග්‍රහණය කර ගැනීමේ අදහස් පළ කිරීමේ හැකියාව තියෙනවා. පරණත පුද්ගලයෙක් බවට පත් වෙන්න ප්‍රවීණතාවත් අධ්‍යක්ෂින් සමග කාලයක් රඳවා ගැනීමෙන් සිදු කළ යුතු වෙනවා. ප්‍රවීණතාව කාලයක් රඳවා ගැනීමෙන් නොයෙකුත් අධ්‍යක්ෂින් ඒ වගේම ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීලා ඒවෙන් ලැබෙන දැනුම් සම්භාරයන් තවත් එක්සස් කරගෙන ගත්ත පුද්ගලයෙක්
පරණත පුත් පිළිග බවට පත් වෙනවා. පරණත පුද්ගලයාට ඉවසීම තියෙනවා. වගේම කලබල වෙන්නේ නැහැ. හදිසි තියෙන වලට ලැබෙන්නේ නැහැ. නමුත් ප්‍රවීණ පුද්ගලයෙක් ප්‍රවීණ භාවය ලබාගත් පමණින්ම පරණත පුත් පිළිග බවට පත් නොවෙන්නේ අධ්‍යක්ීම් නිමිති ගම නිසා හදිසි තීරණ ගැනීම කලබල වීම මේ වගේ කර්ම කටයුතු නිසා ඒ පරණ ප්‍රවීණතාවය නිසියාකාරව පාවිච්චි නොකරන කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒ නිසා පරණත පුද්ගලයා ප්‍රවීණතාව හොබවන කාලයක් තිස්සේ ප්‍රවීණතාව රැගෙන ආපු දනු සම්භාරයක් ගැටළු ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරයේ තීරුම් ගත්ත පුද්ගලෙක් බවට පත් වෙනවා.